සංක උදෑසන පටන්ම ඇස් දෙකින් හුඟක් දේවල් දැක්කා බැලුවා. අපි කතාවට කියන ඇස් දෙකක් වගේ ආරක්ෂා කරගන්න ඕන කියලා. ඇස් දෙක කොච්චර ආරක්ෂා කරගන්න ඕනද? 1970 දශකයේ හින්දි සිනමාව තුළ අමතක නොවන ගීතයක් රස විඳින්නයි සූදානම් වන්නේ වගේ එකක් කොහොමද අපිට බලන්න අහන්න තියෙනවා නම් ඇස් කොච්චර පින් කරලා තියෙනවද ඒ වගේ එකක් බලන්න. අපි ඒ තරම් ආදරේ චරිත, ඒ තරම් ආදරේ කරන මිනිස්සු අපේ හිත ඇතුලේ ජීවත් වෙනවා, හැමදාම ජීවත් වෙනවා. ඒ නිසා මේ වසර ගණනාවක් තිස්සේ බලපු ඒ හින්දි සිනමාවට තියෙන ආදරේ, හින්දි ගීතයට ලැබැඳි බව අපේ පමණක් නෙමෙයි, අපේ පෙර පරම්පරාවත්, අපෙන් පසු පරම්පරාවත් හින්දි ගීතයට වගේම ඔහුට ආදරේ කරනවා. ඔහු සැබෑම දක්ෂයෙක් වගේම ඔහු ඇවිදින පුස්තකාලයක් මේ සිනමාව පිළිබඳ. අනිත් එක ඔහුත් මවනවා වචන වලින් ඒ එදා අතීතය, හින්දි සිනමාව ගීතත් එක්ක සමහර විට අපි දැකලා අහලා නැති චරිත සිද්ධි පවා මවනවා ඔහුගේ හඬත් එක්ක, ඔහුගේ වචනත් එක්ක. ඒ දේවල් වර්තමානයේදී සියතෙන් ඔබට රස විඳින්න පුළුවන්. ඒ සියල්ල ගෙනෙන කෙනා ගැනයි මේ කතා කරන්නේ. ඔව්, අපේ ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් ඉදිරිසිංහ මහත්මයා ඔබ වෙත අරගෙන එනවා සුන්දර ගීතේ සුන්දර ගීත්. හෙට ඔබට රාත්‍රියේ නරඹන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමන් අපේ අමතක නොවන සලකුණ අපි බොහෝ නිවේදකයෝ දකිද්දී එක වගේ ස්වරූප දකිනවා. නමුත් එවැනි අය ලෝකෙටම එක්කෙනයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි එතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තවත් බොහෝ කාලයක් මේ රසය අපිට ලබා දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපේ ඇස් බලාගෙන ඉන්නවා. ඔබේ වැඩසටහන එනකන් අපි හිතන්නේ ඔබත් බලාගෙන ඇති අපි මේ කියන එක. ඔව්, එනිදා රාත්‍රියේ 10:10 ඔබටත් බලන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ සොඳුරු දේවල් වටේ දේවල් හැමදේම. එමුනම් ඒ බලන්න බලන්න කියපු වෙලාවේ ඒ බලන ඇස් ගැන අපි දැන් කතා කරන්න සූදානම්. අපි ආරාධනා කරා තරංග සුවිශේෂී චරිතයක් ඔබ දැකලා තියෙනවද? මේ අපි කියන්නේ ඇස් වාට්ටුව කියලා, ඇස් රෝහල, නයනා රෝග්‍ය ශාලාව, ලොකු පොලිමත් තියෙනවා, විශාල පිරිසක් ඉන්නවා මේ පිළිබඳව ගැටලු තියෙන. ඒ නිසා පොලිමේ ඉඳලා දැනගන්න ඕනේ ඒවා සමහර වෙලාවට බොහොම සුපහස් හසුනක ඉඳලා ගෙදර ඉඳලා නරඹන්න, දැකගන්න ඔන්න අවස්ථාව උදා කරලා දෙලා තියෙනවා සුන්දර ශනිදාවෙන්. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ජාතික අක්ෂි රෝහලේ රොෂාන්ත හේවා මද්දුම් මහත්මයා අපිට බොහොම හුරු පුරුදු මැදිරිය හුරු පුරුදු කෙනෙක්, ආයුෂ බොහෝ වේවා. වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම අපි අද කතා කරන්න සූදානම් වෙනවා ඔබතුමත් එක්ක මේ ඇස සුද සම්බන්ධයෙන්. ඒත් එක්කම සංග අපි එහා සම්බන්ධ සහ ඇස සම්බන්ධ තවත් කරුණු කරන කිහිපයක්, ඇහැට සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා. ඇස් දෙක වගේ පරිස්සම් කරන්න ඕනෙ හින්දමද දැන් ඔබත් උපස්සි වෙලා පළඳින්නේ? වා, කාලයත් එක්ක වයස්ගත වෙනකොට හැමෝටම වෙන දෘශ්‍යනාවේ හැමටත් ඇවිල්ලා තියෙනවා. ඕකත් ડોක්ටර් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ අපි පළඳින්න ඕනෙද නැද්ද කියලා. සමහරවිට හරි අමාරුයි ඔළුව කැක්කුමයි කියලා මේ මේ අවුවේ ගියපු ඉඳ කියලා හිතාදාගෙන ඉන්නවා. අපි පොඩ්ඩක් එතනින් පටන් ගමු. මේ ඇස් ගැන, ඇස්වල වයසත් එක්ක වෙන ඇති වෙන වෙනස්කම්. ඔව්, දැන් ස්වාභාවික අපේ ඇහි පිහිටලා තියෙන කාචයේ වයස්ගත වීමත් එක්ක මේ ඒ නාභිගත කිරීමේ ක්‍රියාවලිය යම් වෙනස්කම් වලට භාජන වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 40ක් විතර වෙනකොට අපේ ස්වාභාවික පිහිටලා තියෙන ඇහි තියෙන අර මේ සංකෝචනය වීමේ හැකියාව, එතකොට ඒවයි කාචය දෙන ඝනත්වය වැනි දේවල් වෙනස් වෙනකොට ස්වාභාවිකව අපි ඔටෝමැටිකලි නාභිගත වීමේ ක්‍රියාවලිය වෙනස් වෙනවා. අපි ඒකට කියනවා 40 සැඳිරිය කියලා. ඔව්, දැන් 40 විතර වෙනකොට තරංගයට තව අවුරුදු 10ක් විතර තියෙන ඉඳ තරංගය ගැන හිතන්න එපා. මට ඕක අහගන්න වෙනවා, මොකද දැන් පැනලා ඉන්නේ. හොයන්න අමාරු වෙනවා. ඒකෙන්ද අවුරුදු 40 විතර වෙනකොට අපි අර 44 කියලා සාමාන්‍ය ව්‍යවහාරය මේ හඳුන්වන ඒ ප්‍රෙස්බයෝපියා කියන කන්ඩිෂන් එක. ඒ තත්ත්වයේදී ළඟ තියෙන දේවල් ටිකක් අපහසුයෙන් ඇස් පුංචි කරලා බලලා ඊට ඈත් කරනකොට පැහැදිලි වීමේ යම්කිසි ප්‍රවණතාවයක් එනවා. ඒ සඳහා එවැනි මේ අපහසුතාවයක් තියෙනවා. ඇත්තටම මේ අක්ෂි රෝහලකට හරි අක්ෂි සායනකට ගිහිල්ලා ඇස් පරීක්ෂා කරගෙන ඒ සඳහා උපස්වෙලක් පළඳිනවා නම් ගොඩක් හොඳයි. නැත්තම් ඒ අපහසුයෙන් බලලා ඇහි තියෙන සමහර මාංශ පේශි තව දුර්වල වෙන හින්දා ඇහැට යම්සි අපහසුතාවයක් ඇති වෙනවා. ඇහැ වෙහෙසටපත් කරන්න නැතුව වෛද්‍යවරයෙක් ළඟට යන්න කියන කතාව මතක් කරනවා. දැන් වෛද්‍යතුමනි, මේ සුද හැදෙන එක ගැන, සුද හැදෙන්න වයසක් තියෙනවද,
කාලෙත් එක්ක වයසත් එක්කද මේක හැදෙන්නේ එහෙම නැත්නම් අපේ චර්යා රටාවේ තියෙන ප්‍රශ්න නිසාද ඇතැම් රැකියාවේ ස්වභාවය අනුව ඇස් කියන්නේ වෙහෙසලට වෙහෙස නිසා සමහරවිට කියනවා තමන්ගේ ජීවිත කාලයේ වයස අවුරුදු 40 නම් ඔව් අවුරුදු 60ක් විතර ඇස් වෙහෙසලා තියෙනවා කියලා. ඒ කියන්නේ නිදා ගන්න නැති රස්සාවක. දැන් මේක බලපානවද මේ සුද කියන තත්වයට? ඔව් දැන් අසංග මම මේ ඇහි සුද ගැන මේ මාත්‍රකාවට ප්‍රවේශන කලින් අපි ගෝලියව ඇහි සුද හින්දා අන්ධතාවය ඇති වෙන ඒ ප්‍රවණතාව ගැන කතා කරන්න මම ප්‍රවේශයක් ගන්න. ලෝකේ සාමාන්‍යයෙන් ලෝක ජනගහනයෙන් ගෝලියව මිලියන 253ක් විතර වගේ දෘෂ්ටි උනතාවයන්ගෙන් පෙළෙන දැනට 2020 වෙනකොට මේ අද මේ වරුද්ද වෙනකොට අපි ගන්න කළ තියෙනවා. එයින් මිලියන 36ක් පමණ අන්ධතාවයෙන් පෙළෙනවා ලෝක ජනගහනයෙන්. එතකොට ලංකාවෙත් අවුරුදු 40ට වැඩි ජනගහනයෙන් 1.7% පමණ අන්ධභාවයෙන් පෙළෙනවා. එතකොට මේ අන්ධභාවයට හේතු ගත්තොත් සුද තමයි ප්‍රධාන වශයෙන්ම නේ. ඊට අමතරව ග්ලූකෝමා වැනි රෝග තත්ත්වයන් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ඇසේ අන්ධතාවයට හේතු වෙන්නේ මේ සුද කියන තත්ත්වය. එතකොට සුද කියන එක ඇත්තටම මේ සුද හැදෙන හේතු වශයෙන් ගත්තොත් ප්‍රධානම හේතුව තමයි වයස්ගත වීම. අවුරුදු 60ක් විතර වෙනකොට ගොඩක් දෙනෙකුට මේ ඇහි කාචයේ තියෙන ස්වාභාවික ප්‍රෝටීන තන්තු වල තියෙන විපර්යාසයත් එක්ක ඒකේ ක්ලවුඩි විෂන්, ඒ කියන්නේ සාමාන්‍ය අර කාචයේ තියෙන පාරදෘශ්‍යභාවය නැති වෙලා යනවා. එතකොට අපි අර විනීතභාවය පෙනෙන එක අඩු වෙන හින්දා ඈත බලනකොට අපිට අපහැදිලි ගතියක් බොඳවීමක් අපි සාමාන්‍ය විවරය කියන්නේ මේ දැල්ල බැඳෙනවා කියලා. එහේ දැල බැඳිච්ච ගතියක් නිරීක්ෂණය වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔය ඇහේ තියෙන කාචයේ තියෙන ස්වාභාවිකව පිහිටලා තියෙන ප්‍රෝටීන් තන්තු වල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියන්ගේ වෙනස්කම් හින්දා. එතකොට ඒක තමයි වයස්ගත වීම තමයි ප්‍රධානම හේතුව. ඊට අමතරව අපි මේ සූර්යාගේ පාරජම්බුල කිරණ හැට නිතර නිරාවරණය වෙන අයට මේ ඇහේ කාචයේ සිදුවන ඒ ප්‍රෝටීන් තන්තු වල වෙනස්කම් හින්දා ඉක්මනට සුද වෙන්න පුළුවන්. ඊට අමතරව නිතර ඉරේලියට නිරාවරණය පුද්ගලයන් ඊට අමතරව දැන් විකිරණවලට නිරාවරණය වෙන සමහරට අපේ සමහර රෝගීන් තත්ත්වයන් නිසා විකිරණ ප්‍රතිකාර කරනවා. එක්ස්රේ වගේ දේවල්. ඔව්. ඒ වගේ රෝගීන්ටත් ඇහැට නිතරම විකිරණවලට නිරාවරණය වුණොත් ඒ මගින් ඒ සුද ඇතිවීමේ අවදානමක් තියෙනවා. මීට අමතරව මේ සමහර අපි බෝ නොවන රෝග අපි විශේෂයෙන්ම දෙවැඩියාව අධිරුධිර පීඩනය වැනි තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇහැ කාචයේ ගොඩක් දුරට සුද ඇතිවීමේ අවදානමක් තියෙනවා. අධිරුධිර පීඩනයේ හින්දත් ගොඩක් දුරට ඇහැ සුද ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව මේ අපි නිතරම මේ අපි අධිකව දුම්පානය කරන අයට දැන් හොයාගෙන තියෙනවා මේ සුද ඇතිවීමේ අවදානම වැඩි කියලා. ඊට අමතරව අධිකව මත්පැන් පානය කරන අයටත් අනිත් අයට සාපේක්ෂව ඇහි සුද ඇතිවීම අවදානම් වැඩි. සමහර වෙලාවට අපි උපතින්ම දැන් අපි ගොඩක් අය හිතාගෙන ඉන්නේ සුද කියන එක මේ වයස්ගත වීමත් එක්ක එන තත්ත්වයක් කියලානේ අපි. ඊට අමතරව උපතින්ම ගොඩාක් දරුවන්ටත් සුද ඇතිවීම අවදානමක් තියෙනවා. විශේෂයෙන් සමහර ඥානවල බලපෑම් මත සංජානීය බලපෑම් මත ඥානවල ප්‍රවේණික වෙන වෙනස්කම් මත සමහරයට උපතින්ම කුඩා කාලේ ඉඳලම මේ පෙනීමේ දුර්වලතාවයන් එන්න පුළුවන්. ඊට අමතරව සමහර ආසාදන වර්ග කුඩා දරුවන්ට ඇති වෙන දැන් කන්ජෙනිටල් රුබෙල්ලා සින්ඩ්‍රෝම් කියලා කියන සංජානීය රුබෙල්ලා සහලක්ෂණ කියලා තත්ත්වයක් තියෙනවා. ඒකෙදිත් උපතින්ම කුඩා දරුවන්ට සුද ඇතිවීම අවදානමක් තියෙනවා. මීට අමතරව මේ සමහර ඇහැයි සුද කරන ශල්‍ය කර්ම හින්දා පසු කාලීනව කාචයේ සුද ඇති නිඩ තියෙනවා. ඊට අමතරව ඇහැට තිබුණු තුවාල හින්දා කාචයේ සිදුවන ප්‍රතික්‍රියාවලිය වෙනස හින්දා පසු කාලීනව සුද ඇති වෙන්න පුළුවන්. අපි ට්‍රොමැටික් ඇටැක් කියලා කියන්නේ ඒ තත්ත්වය. ඔව් දැන් මුතුමා දේවල් තියෙනවානේ තරණ ගණනාවක් තියෙනවා. අපි නොදන්නා අපි කිව්වහම අපි දන්නේ ඇසේ රෝග කියලා කිව්වම සුද කියලා විතරයි දන්නේ. හැබැයි මේකේ බොහෝ ප්‍රභේද තියෙනවා. ડોක්ටර් අපිට පැහැදිලි කරලා දුන්නා මේ ඇසේ සුද ඇති වෙන්න බලපාන හේතු කාරණා ගණනාවක්. ඒක සමහර විට අපි සමහර දේවල් අද තමයි අහුවේ. ඒ තරමට ලොකු ප්‍රමාණයක් අපිට පැහැදිලි කරලා දුන්නා. ડોක්ටර් මම කැමතියි දැනගන්න දැන් මේ
ලක්ෂණ මොනවද අපිට දැනගන්න තියෙන්නේ? ඔබ එකක් පැහැදිලි කරා අර මේ බොඳ වෙලා වගේ පේන තත්වයක් තියෙන්න පුළුවන් කියලා. ඊට අමතරව විශේෂම දැනුන ඔබතුමා අර පොඩි දරුවන්ටත් මේක ඇති වෙන්න පුළුවන් කියන්නේ. එතකොට අපිට දැක්ක බලා ගන්න පුළුවන් රෝග ලක්ෂණ විදිහට මොනවද පැහැදිලි කර ගන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් දැන් යම් කිසි පුද්ගලයෙකුට සුද කියන තත්ත්වය ඇතුණාම කුඩා දරුවෙක් හැරෙන්න අනිත් අයට මේ පෙනීමේ දුර්වලකමක් තියෙනවා නම් එයාට තම පෞද්ගලිකව තමාට පෙනීමේ දෘෂ්ටිතාවයක් පෞද්ගලිකව හැඟුණොත් ඇරෙන්න පෙනීමේ ඇති වැදගත්කම ගොඩක් දෙනෙකුට හැඟෙන්නේ නැහැ. පෞද්ගලිකව තමන්ට පෙනීමේ දුර්වලකමක් තියෙනකම් දැන් සුද කියන තත්ත්වයේදී ගොඩක් දුරට හිතෙන් දැනෙන්නේ මේ ගොඩක් රෝගින් ඇවිල්ලා අපිට කියන්නේ මේ ඈත බලන ටික දැලක් දාපු වගේ කියලා. බලාකුලක් වගේ මීදුමක් වගේ තියක් තුලින් ඈත බලන වගේ ගතිය තමයි සුද්ද කියන සත්වයේදී මුලින්ම රෝග ලක්ෂණයක් ඉදිරියට එන්නේ. ඊට අමතරව මේ සුද්ද කියන තත්ත්වය මෝරණකොට ගොඩක්ම සමහරලාට සාමාන්‍ය පෙනීමේ දුර්වලතාවයක් තිබිලා එක සැරේටම වෙන අපේ සමහර ඇඟේ තියෙන බෝනවේ රෝග වල බලපෑම හින්දා දියවැඩියා අධිරුධන පිටන වගේ තත්ත්වයන් හින්දා එක සැරේටම පෙනීමේ අඩු ගතියක් අන්ධභාවයට පත් වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඒ තත්ත්වයේදී ගොඩක් දුරට මේ අන්ධභාවය ඇහැට සාමාන්‍ය ආලෝක කිරණවත් එදෙන්නේ නැති තත්ත්වයේදී වහා වෛද්‍යවරය ළඟට හරි ගොඩක් දුරට අක්ෂිරෝහලකට අක්ෂිසායනකට ගිහිල්ලා ඒ ගැන පරීක්ෂා කරගෙන ඒ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන්. දැන් අන්ධභාවයට පත් වෙච්ච සුදහින්ද අන්ධභාවයට පත් වෙච්ච රෝගියෙක්ගේ ඒ සඳහා ප්‍රතිකාර කිරීමේ සාමාන්‍ය විදිහට ප්‍රකෘති තත්ත්වයට පෙනීම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සුද තියෙනකොට ගොඩක් වෙලාවට අපිට තියෙන අනිත්ම රෝග ලක්ෂණ තමයි සුද තියෙන කෙනෙක්ගේ මේ අර විතර මේ සෙකන්ඩ් විෂන් කියලා එකක් තියෙනවා. මේ මෙච්චර කාලයක් ළඟ පෙනීමේ දුර්වලකමක් නොතිබිච්ච අයට එක සැරේටම ළඟ හොඳට පේන්න ගන්නවා. දුර පෙනීම ඈත පෙනීම බොඳ වෙලා ළඟ ටිකක් පැහැදිලි ගතියක් එනවා. ඒකත් සුද තියෙන එකේ සුද තියෙන එකේ ලක්ෂණයක්. ඒක අපි සෙකන්ඩ් විෂන් කියලා කියන්නේ. මේ එතකොට ළඟ පෙනීම සමහරට හිටි හැටි පැහැදිලි වෙන ගතියක් ආවොත් ඒකත් සුද ඇතිවීමේ ලක්ෂණයක්. ඊට අමතරව මේ අපිට දැන් ඩබල් විෂන් කියලා කියන්නේ අපිට දිත්ව පෙනුමක් වගේ පේන්න ගන්න සුද වැඩි වීමදී එක හැක සුද වැඩි වෙලා තියෙදී අනිත් එක සාමාන්‍ය පෙනීමක් තියෙදී අපිට ඩබල් විෂන් කියලා මේ ඒක ඩබල් වෙලා සමාන වස් දෙන නිරීක්ෂණය කරනකොට දිත්ව පෙනුමක් නිරීක්ෂණය වෙනවා. ඊට අමතරව කලර් චේන්ජස් අපි දැන් වර්ණවල වෙනස්කම් ගොඩක් ලාට නිරීක්ෂණය වෙනවා සුද වර්ධනය වෙනකොට. සුදු තියෙනකොට මේ අපි සාමාන්‍ය වෙනද තිබිච්ච වර්ණවල තීව්‍රතාවය කන්ට්‍රාස්ට් එක ගොඩක් දුරට අඩු වෙන නිරීක්ෂණය වෙනවා. ඒකත් සුදු ඇතිවීමේ ලක්ෂණයක්. ඊට අමතරව දැන් තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි සුදු ඇතිවීමේදී මේ රෑට දැන් සාමාන්‍ය පාරේ වාහනවල ගමන් කරනකොට ඈතින් එන වාහනවල අර තියෙන ප්‍රදීප්ත ලාම්පෝල තියෙන මේ එළිය විහිදිලා වගේ අර සාමාන්‍ය අපි අර ෆ්ලෑෂස් වගේ පේන්නේ ඇහැට අමාරු ගතියක් එනවා මේ සුද මෝරනකොට. ඒකත් සුද තියෙනවදයි කියලා දැනගන්න හොඳ ලක්ෂණයක්. දැන් නම් මේ කාලේ හුඟක් වෙලාවට හෙඩ්ලයිට් එකම තමයි දල්වගෙන ඉන්නේ. ඒ හින්දා ඒකේ සරණං කොහොමත් අමාරු ඇති හොඳට. ඔව් ඒක නම් සුද තිබුණා නැත්තත් ගොඩක් දුරට ඩිම් කරන්නෙම නැහැ. නෑ ඒක නම් ගොඩක් ඒම ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව අසංග මේ නිතර නිතර කණ්ණාඩි චේන්ජ් කරන්න වෙනවා. කණ්ණාඩි වෙනස් කරන්න වෙන එකත් අපි සුද ඇති වෙන එකේ මේ එක ලක්ෂණයක්. සමහර අයට දැන් කණ්ණාඩි වලට කණ්ණාඩි අපි වර්තන දෝෂයක් හින්දා කණ්ණාඩි නිර්දේශ කරලා මාස 6ක් 7ක් විතර යනකොට ඒක කණ්ණාඩි පේන්නේ නැහැ කියලා ගොඩක් අය එනවා. ඒකත් සුද ඇතිවීමේ ලක්ෂණයක්. එතකොට අසක දැන් කණ්ණාඩිය මාරු කරලා සුදට ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැහැ නේද? පුළුවන්. දැන් සුද කියන එකද මේ ගොඩක් දුරට අපි ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ සුද කියලා කිව්වම ඒක මේ ඔපරේෂන් කරන්න ඕන කන්ඩිෂන් එකක් කියලා හත්තා කියලා. එහෙම ඇත්තටම එහෙම නැහැ. සුදේ තියෙන වර්ග කීපයක් එක මේ කියන්නේ අපි ඔය ග්‍රේඩින් කරනවා. ග්‍රේඩ් කරන එකේදී මේ ඔය NS1 NS2 NS3 NS4 කියලා වගේ අපි වර්ග කිරීම කරනවා. ඒකදී මුල් අවස්ථාවේදී සාමාන්‍ය සුද තත්ත්වයක් තියෙන ගොඩක් දුරට ලෝකෙින්ට මේ ශල්‍යකර්මයක් කළා සුදා අයින් කිරීම අවස්ථාවක් නැහැ. එතකොට දැන් මුල් අවස්ථාවේදී සුද ඇති වෙන මුල් අවස්ථාවේදී පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා නම් අපි ඒකේ ඒ වර්තන දෝෂය නිවැරදි කරලා
එතන කන්නාඩි උපසිරුන නිර්දේශ කළ පෙනීම සාමත්‍යතර හදාගන්න පුළුවන්. බෙහෙත් දෙදීමක් අවශ්‍ය වෙනවද? නැහැ. එහෙම බෙහෙත් දාලා සුද කැපෙන බෙහෙත් වර්ග නැහැ. ස්වාභාවිකව කාචයේ තිබුණ වයස්ගත වීමත් එක්ක වෙනස්කම් අපිට නවත්තන්න බෑ මේ බෙහෙත් වලින්. නමුත් කන්නාඩිය උපසිරුලත් අපේ නිර්දේශ කළ ඒකෙන් සාමාන්‍ය විදිහට පෙනීම ලබා ගන්න පුළුවන්. එහෙම කාලයක් ගොඩක් දුරට අවුරුදු 3-4ක් එකම කන්නාඩියෙන් පෙනීම යථාර්ථයෙන් තියාගෙන ඉන්න රෝගීන් ඉන්නවා. ඒ කන්නාඩිය වෙනස් කරන්න ඒ කන්නාඩිය හින්දා පෙනීමේ අඩු ගතියක් එනවා නම් ඊට පස්සේ සමහරට ආ දෙවෙනි සැරේට කන්නාඩිය වෙනස් කරලා ඔපරේෂන් එකක් ජලකර්ම කරන්න නැතුව සුදට මේ ඒ කන්නාඩියකින් පෙනීම ලබා ගන්න පුළුවන්. බැරිම අවස්ථ කන්නාඩියකින් පෙනීම ගන්න බැරි රෝගීන්ට විතරයි අපි සුද ඔපරේෂන් ජලකර්මකින් අයින් කරන්න ඉන්නේ. අපේ ඩොක්ටර් රොෂාන්ත හේමමද්දුම වෛද්‍යතුමන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ජාතික අක්ෂි රෝහල. ඒක නිසා මම කැමති දැනගන්න අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ලංකාව පුරා විහිදලා පැතිරලා ඉන්න අපේ නරඹන්නන්ට ඇස් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක්ද කරන්න ඕනේ කියන එක අපි පොඩ්ඩක් පැහැදිලි කරලම යමු. ඔව්, සාමාන්‍යයෙන් පෙනීමේ දුර්වලතාවය පෙනීමේ ඌනතාවයක් තියෙන රෝගියෙක් තමන්ට හැංගෙනව නම් පෙනීමේ ප්‍රධාන ප්රශ්නයක් තියෙනවා කියලා. කොළඹ ජාතික අක්ෂි රෝහල විතරක් නෙවෙයි, ඇත්තටම ලංකාව ලම්පා පුරාම ශික්ෂණ රෝහල්, මහා රෝහල්, ඒ රෝහල් තියෙන ඒවල හැම එකකම වගේ අක්ෂි සායන තියෙනවා. ඉතින් පෙනීම ඕනතාවයක් තියෙනවා නම් රෝහලකට, රජයේ රෝහලකට ගිහිල්ලා තමන්ගේ ඇහි මොන හරි දෝෂයක් තියෙද කියලා හඳුනගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර හැම රෝහලකම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සුද සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් සුද තියෙනවා කියලා වෛද්‍යරේ නිර්දේශ කරොත් මේ ආවට සුද තියෙනවා කියලා. ඉතින් ඒකේ එක සැරේටම වෛද්‍යවරයා තීරණය කරන්නේ නැහැ මේ ඔපරේෂන් එක කරන්න ඕනේ, ශල්‍යකර්ම කරන්න අවශ්‍යයි කියලා. එහෙම අවශ්‍ය නම් ඉතාම පහසු ශල්‍යකර්මකින් ඒක අයින් කරලා සම්පෙණිය යථාර්ථයට ගන්න පුළුවන්. දැන් විනාඩි 2-3ක වගේ පොඩි කාලයක් යන ශල්‍යකර්ම සිහි නැති කරන්නේ නැහැ, හිරිවටලා ශල්‍යකර්ම සිද්ධ කරලා ශල්‍යකර්ම කරනවා. ඒක ඉතාම ජනප්‍රිය ශල්‍යකර්මයක්. බය වෙන්න ඕනෙත් නැහැ. ඉතින් බයක් වීමක් අවශ්‍ය නැහැ. මේ ඕනම රෝලකින් ඒ දේ කරගන්න පුළුවන්. අපිටත් විනාඩි 2-3 ඉතුරු වෙලා තියෙන්නේ, ඒ උපරිම ප්‍රයෝජනය ගන්න. දැන් අපේ වෛද්‍යතුමා රොෂාන්ත හේවර්ධන මහත්මයා මේ පුංචි කාලේ කොහෙද පාසල් ගියේ? පුංචි කාලේ ඉඳන්ම තිබ්බද හීනයක් වෛද්‍යවරයෙක් කෙනා කියලා? එහෙමනම් ඇත්තටම ලොකු හීන තිබුණේ අපිට, එහෙම දෙමව්පිය බල කරෙත් නැහැ. ඉතින් ඔය කොහොම හරි මම ඇත්තටම ගම මාතර කපුගම කියන ගමේ තමයි මූලික අධ්‍යාපන මූලික කියන්නේ ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ. ඊට පස්සේ තික්කල විජිතවන්ති මහවිද්‍යාලය කියලා, තික්කල විජිත ඉතාම ජනප්‍රිය විද්‍යාලය පාසලක්, ඒකෙන් තමයි මම ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ. මේ ඊට පස්සේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ආවා. කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී තමයි ඉතින් ඔය මේ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කරේ. පළමු පත්වීම කොහෙටද? මම මුලින්ම මාතර මහ රෝහලේ තමයි පළමු වෛද්‍ය පත්වීම. ඊට පස්සේ තංගල්ල මහ රෝහලට ගියා. තංගල්ල එතකොට මූලික රෝහලක්. දැන් ඊට පස්සේ තමයි මම කොළඹට ආවේ. දැන් අසංග මේ රොෂාන්ත හේවමද්දුම කියන වෛද්‍යවරයානේ අපි අඳුරගත්තේ. ඔව්. ඊට එහා ගියපු කලාවට සම්බන්ධ චරිතයක්. මේ පැත්ත ගැනත් පොඩ්ඩක් කතා බහ කරමු. YouTube එකේ තියෙනවා සින්දු කියපු. ඔව්නේ. අසංග දෙන්න පුළුවන්. චුට්ටක් මතක් කරන්නකෝ ඒ ගීත පැත්ත. සංගීතය කියලා කියන්නේ මම ඇත්තටම පොඩි දවසල ඉඳලා මම ලක ආශිකර විශයක්. සාමාන්‍ය පෙළ වෙනකම් මම සංගීතය තමයි හැදෑරුවේ. ඊට පස්සේ නයිකෝ හේතු මත මට උසස් පෙළ සඳහා මේ වෛද්‍ය විද්‍යා විෂයන් තෝරගන්න වුණා. ගෙදරින් විච්ච බලපෑමයි මටත් පොඩි ආසාවක් තිබුණා ඉතින් විද්‍යා විෂයන් කරන්න. ඊට පස්සේ දැන් විද්‍යා විෂයන් ඉඳලා මම කොළඹ වෛද්‍ය පීඨයට ආවට පස්සේ මේ අම සංගීතයට දිවි ආසාව නැති වුණේ නැහැ. මම ඉතින් ඊට පස්සෙත් විශාරද නිහල්ගම්මේ යටතේ සංගීතය ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ වෛද්‍යාලයෙන් පිට වෙලා ඉවරලා මේ කටහඬ සම්බන්ධයෙන් කසුම් කල්හාර ජයවර්ධනගෙන් කටහඬ ගායන ෆිල්ම් වලදී ඉගෙන ගත්තා. ඒ අතරේ ඉතින් මම විවිධ පාසල් යන කාලේ ඉඳලම රෝහණ සේවයේ සංගීත වැඩසටහන් වලට ඉදිරිපත් වුණා. මගේම කියලා ගීතයක් නිර්මාණය කරන මේක මේ අදහස ඔළුවට ආවේ මගේ යාළුවෙක්
කොළඹ නීති පිටියගෙන ඇත පමිතා ලියනගේ කියලා එයා තමයි මට ධීරමත් කරේ අපි ගීතයක් කරමු කියලා. ඒ විදිහට තමයි මගේ ගොඩක් මේ වෘත්තීය ගායකෙක් නන් නෙවෙයි අපම අමුතර විනෝදයට අදිසිං සිද්ධවත් දෙකක් ලියලා විනෝදාශාසයට ගන්න දකාත් තෘප්තියට කරන එක. ඩොක්ටර් පවුලේ විස්තර ටික කියමු. පවුලේ මගේ අම්මයි තාත්තාම ජීවත් වෙනවා. තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. අම්මා ගෘහණියක් විදිහට අපි හැමෝම බලාගත්තා. ඉතින් මගේ මල්ලිත් වෛද්‍යවරයෙක්. ඔහු මානසික රෝග විශේෂඥෙක්. දැන් ඕස්ට්‍රේලියාව පදිංචිලා ඉන්නේ. මගේ වැඩිම සහෝදරයා වරලත් වාස්තු විද්‍යාඥයෙක්. අනිත් සහෝදරනු රජේෂ් රැකියාවල නියත වෙන්නේ උපාධිධාරීන්. කී දෙනෙක්ද පවුලේ? පවුලේ 7 දෙනෙක් ඉන්නවා මමත් එක්ක. පවුලක්. දැන් පවුලේ විස්තර ටිකක්වත් කියන්න එපා. මගේ දැන් මගේ පවුලේ. මගේ පවුල මම විවාහකයි. මගේ බිරිඳ තාක්ෂණවේදී. ඒ දිනයක් ඇගේම ආයතනයක් පවත්වාගෙන යනවා. මේ උපැස් නිපදවන ආයතනයක්. ඊට අමතරව මගේ දුව දැන්ට උසස් පෙළ ඉගෙන ගන්නවා. පුතා තාම පාසල යන ප්‍රාථමික අධ්‍යාපන ලබනවා. ඔය තමයි සාමාන්‍ය තොරතුරු සහ කලාවට සම්බන්ධ ඩොක්ටර්ගේ තොරතුරු. ගීතේ කොටසක්වත් කියන්නේ ඔතේ මොකද මේ වෙලාවේ? සූදානම් නැති නිසාද කොහෙද මේ අපි මෙහෙම කරනවා? මේ තරංග මේ අපි අහමු වෛද්‍යවරයෙක් විදිහට විජිත මහවිද්‍යාලයට ඇවිල්ලා වැඩිදුර අධ්‍යාපනය හදාරලා මේ ආපු ගමන දිහා බලද්දී අද ඉන්න තැන ගැන ඔබට කොහොමද දැනෙන්නේ? ඔව් ඇත්තටම මේ පාසල යන කාලේ ඉඳලම වුණත් මම ගොඩක් සරලව හිටියේ. ඔයගොල්ලෝ ලොකු බලාපොරොත්තු වෙමුන්නේ නැහැ. නමුත් ඉතින් කරන්න ඕන දේවල් ඒ අවස්ථාවේ නියමකාරෙන් කරපු හින්දා ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන් මේ මම වෛද්‍යවරයෙක් වෙන්නේ කියලා එහෙම ලොකු හීනයක් තිබුණ නැහැ. දැන් ඔය කලාවට වුණත් කලාවේ පැත්තෙන් වුණත් මම සංගීතය ඉගෙන ගත්තට සින්දුවක් කියන්නේ ඒ වගේ ලොකු බලාපොරොත්තු තිබුණ නැහැ. නමුත් කාලයත් එක්ක ඒ දේ මම දැනම අත ගන්න වැඩක් හැමදේම හරියන හින්දද කොහෙද මට මේ තත්ත්වය ගැන ඇත්තටම සතුටුයි. අපි සුබපතන අත ගන්න හැමදේම සාර්ථක වෙනවා කියන එකමත් හරි සාර්ථකම හැකියක්ද නේද? අනිවාර්යෙන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ජාතික අක්ෂිරෝහල ප්‍රශාන්ත හේවමද්දුම වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කරගෙන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.